सिर में देना साधुकार्य दिनदा न्यातत साधुकार्य अवसरय साधुकार्य भोगड पुराण व्यारस्थाने व्याराधिपति करु कटयुतु मागे नायक हिंपान वहांसेगेन अवसराय एवगेम मूनवलदिनिय एलतलव किरिगहपिटिय जन व्यारस्थाने अधिपति नमक यन्न अवसराय अपे हमुदुवेने हेट्टिगेदर शोभित हिंपान वहांसेगेन अवसराय एवगेम आवास सद्धर्म कवियन महाकुमकमी काव्य धर्म देशनावा संधा मठ आराधना क्रीम पिलिबंदव संविधान कटगुतु मंडल अतुलु ओब सीलु दिनाटम स्तुति स्तुति पूर्वकव अनुमोदन किरमि सीतकाय वचने संवर कर गणमि धर्म धर्म श्रवणे संधा सूदानम वन्न मठत ममत समग सीलु दिनाटम पंसिल गणिम संधा सूदानम वेमु नमस्कार देवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार देवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार देवा संग रुवनत समदा महासंग शरणयामि नमस्कार देवा तुरु रुवनत समदा तिसरण शरणयामि सिरुदिना साधु कार्य दिल पांचवी गायों सुधा इनसे रख नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරයත් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ථ පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං අරඹව් නික්ම යෝ බුදු සසුනේම යදෙව් මරණයෙන් ජය ගනියු අදම අතහැර සදම් වඩවව් සතියෙන් වසයිනම් සදහම් මගෙයි අයිනම් නැනගුණ වඩයිනම් ලැබෙයි යුත්තම සැපය මනරම් මගේ සම්බුදුමණික තිලෝවග හෙලි කරන ඔබමය සමිද මට ඇති එක මිනි පහන සම්බුදු පියේ ඔබ හරණත වෙන සරණ ජය වේ මෙ මට සීකර යන යන ගමන මිනි පහනක් වගේ සුදිලෙන බෝගොඩ හිමියන් කෙනෙකු ලෙස වැඩඉඳි මේ තැනුයේ හරි මග නොමග කියලා දෙන සිත යොමු අවසර පතමි ගරු සමිදුනේ බෝගොඩ මේ කාසිවුරකින් බබලනති වරය අගේ හිමිවරු වැඩ සිටිති මේ පින් වෙහෙර අගේ ගරු පොඩි හිමිවරුන් දැල් වෙන පහන් වගේ
පතමි සංඝ රුවනේ ගුණය අගේ උතුම් සදහම් අගන මේ පිනම කරන්නට කාලයයි මේ ලෙසින් බලනවා උතුම් මේ දින ඔබ සැවුම එක් වෙලා සද අටම දෙපළම යොමු වෙලා මල් වාගේ මෙතන ඔබේ මේ පින් බිමයි එය තවත් අද දවසේ දිලෙනවා නැසී ගිය සැම දෙනට මේ පිනම ලැබ දෙන්න උතුම් වූ කුසලයම වඩනවා උතුම් වූ කුසලයම වඩනවා අති උතුම් සදගුණ සිත තුළින් වඩවලා සතුටින්ම මේ දයම කරන්නේ නිවන් මඟ සදන්නට ඒ උතුම් මාවතයි අද දවසේ මේ අපිට පෙනෙන්නේ බුදුන් වඳින දෑතින් මම වඳින්නේ මව්පියන්ගේ පාසිරසින් වඳින්නේ පසඟ පිටුවා වැඳ අවසර ගන්නේ ගෙදර බුදුන් ගැන අද බණ දෙසන්නේ මුල අග නොපෙනෙන ගමනක් ඇත කියලා බුදු හිමියෝ දෙසුවේ බුදුනුව නින්දකලා බැලුවොත් ඔබත් ඔබ ගැන මොහොතක් සිතලා තම උපතවත් මරණයවත් නැහැ දැකලා අරගෙන බුදු සසුන පිළිබඳ වගකීම කටයුතු කරන ඔබ සැමටම ලෙස දාම සසරෙහි තිබෙන සැප අත්පත් වී සෑම අවසර ලැබේවා නිවනින් සැනසීම අවසර ලැබේවා නිවනින් සැනසීම දුවේ පුතේ මේ අහන්න මේ ටික හොඳ හිතට ගන්න හොඳ දරුවෙක් වෙනවා හිතලා මේ කවිපද ටික අහන්න සතුන්ට ආදරය කරමි මිහිරි වචන කතා කරමි මට හිමි නැති දේ නොගනිමි මම යහපත් දරුවෙකි වෙමි වෙන කෙනෙකුගේ උපතමයි අපි දකින්නේ වෙන කෙනෙකුගේ මරණේ දැක අපි හඳන්නේ අම්මා නොවැද මනුලොව පෙන්නා දුන්නේ සිහිකර අනේ මව්ගිය බව දකින්නේ මිනිසෙක් වී උපන්නොත් මව් පියන් නැත ආගම කුල ජාති කිසි බේදයක් නැත තිරිසන් සතුන්ටත් බැලුවිට මවක් නැත ගුණ හඳුනන්නේ නැහැ උන්හට නුවණ නැත මිනිසත් ලොව උපත අතිදුරු ලබ දෙයකි මව්පිය නොලද හොත් එය සිදු නොවන්නකි දෙව්බඹ නිවන් සාදාගත හැකි තැනකි මව්පිය ගුණ දකින්නේ මහ පින්වතකි අම්මා කියලයි අප බහ තෝරන්නේ ඒකයි අම්මා ගැන මුලටම සිහිවන්නේ බෝසත් අම්මා ගැන මගේ මතක
එට එන්නේ එතනින් තමයි මා කවි බණ පුරන්නේ පින්නතුනේ ලෞතර බුදුවන බෝසත්ත්වයන්ටත් පවා මිනිස් ලොව ඉපදීමට මව් කෙනෙක් පිය කෙනෙක් ඕන ඒ නිසා ඒ බුදු බව ලබන උත්මයෝ පවා දිව්‍ය ලෝකයේ සිට තමාට සුසුම අවසා පියා මිනිස් ලොව ඉපදී සිටනවාදයි පියා බලන ඒ පංච මහා විලෝකණ්‍යයන්ගෙන් එකක් එසේනම් මව්පියන් දෙදෙනාට වන්දනා කිරීම උපස්ථාන කිරීම ගුණ ගායනා කිරීම බුදුන් දකින නිවන් දකින දිව්‍යයක් සැප ලැබෙන පින්කමක් බව මුලින්ම සඳහන් කරන්නට ඕන අම්මෙක් තාත්තෙක් නැතිව අපි කිසිවෙකුට මේ ලෝකේ ඉපදෙන්නට බෑ මේ කාරණය තේරුම්ගෙන කිසිම ආගමක කුල ජාති ભેද වලින් තොරව සියලුම දෙනාම මව්පියන් සැලකී ඇති අගේ ඇති පින්කමක් බව සිතන්නට ඕන ඒකට අවශ්‍ය මූලික පදනම තම ජීවිත කතාවෙන් මා තෝරාදී බෝධිසත්ව ගුණත් එකතු කොට දේශනා කරන මේ බණ කවියෙන් සා දෙසුමෙන් සුද්ධා වෙන්නසා දෙව් මිනිස් සැප කෙලවර නිවන් සුව ප්‍රාර්ථනයට හේතු පාදක කරගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න ජිනා මුහුද ගොඩ දුටුබෝ සත්නම්මා ඊවයි පුතුට බුදු බව ලබ නට සම්මා ගත්තයි හිතට වීරිය පා රමි ධම්මා උරලා බුදු උනායි දුන්වර මින්නම්මා මාතු දෙව් රජිඳු වෙත සුර ලොව වෙසෙන මව් ගුණ සැලකුවයි දෙව් ලොව තම වඩී මින අත්වැනි වසර දෙසුවයි අභි දමින් බන සසරින් නැතර විය අම්මා ලැබ නිවන සසර ආගමන පිය පුතු සෙනෙහසට නිවනට යන ගමන වැරදි නොයන්නට මාදම් බල්ජාතකෙන් දම් දෙසා සිට නිවන් දොර හැරිය බුදු හිමි පියාහට දරු මුණු පුරන් දැක වයසත් ගිය කලට සිල් ගන්නට ගියා අම්මා පන්සලට කලකිරුණාද අම්මේ ඔබේ ගුණ නොදැක්කට දැන් අපි හැරෙමු අපගේ ජීවිතවලට අත දරුවෙක්ව අප ඉපදී මේ ලොවට මවගෙන් කිරි උරා බීසා පිපාසෙට අත හකුළුවා ගනිමින් මා හඬනකොට අම්මා නොවෙද ගත්තේ මා තුරුළු කොට ඇහෙන් දැක්කේ අම්මගේ රුව නොවෙයිද කනෙන් ඇහුවේ අම්මගේ හඬ නොවෙයිද දිවට දැනුනේ මව් කිරි රස නොවෙයිද ගතට දැනුනේ අම්මගේ පහසම නොවේද හරහට රැගෙන පොල් කටුවෙන් නෑවුවා දන බඩ ගාන විට ගේ මැද කොටු කෙරුවා ලීවැට අල්ලාගෙන වා පොඩි එසෙව්වා කරපිට තබා තාත්තගෙන නැලෙව්වා අම්මා නිදි නොලැබ මා නිදි එරෙව්වා රස ආහාරක් නැතිවම මට රස කිරි පෙව්වා ගමනක් ගියේ නෑ මගේ සුර තල් බැලුවා ඇඳුමක් ගත්තේ නැහැ මගේ සත සැරසෙව්වා පින්නතුනේ අපේ බුදුහාමුදුරුවෝ විසසංග කල්පය ලක්ෂයකට පෙර මවස් සමග නැවු නැගී වෙළඳාමට යන අතර නැව බිදී බුදුපත් වුණා ලී කොටේ කෙල්ලී පාවෙන අම්මාව කරපිට සිදුවාගෙන ගොඩබිමට පීනුව දිවි රැකගත් අම්මා බලවත් ස්නේහයෙන් පුතේ ඔබ බුදු වියන් කියා ලොකුම ආශිර්වාදය කළා එදා සිට බෝසත් පුතා අම්මාගේ වචනේ සිතින් වචනේ
සීකරමින් පාරමිතා පුරමින් අවුත්ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. බුදු වේවෙන් පසුව කිඹුල්වත් පුරට වැඩි අවස්ථාවේ පියාට බණ දෙසා අනාගාමි රාහත් ඵලයට පත් කළා. අත්වැනි වස් කාලයේ තවතිසා දෙව්ලොවට වැඩ අභිධර්මයේ දේශනා කොට මාතෘ දිව්‍ය රාජයාට නිවන් අවබෝධ කළා. බුදු වීමෙන් පසුව අපේ බුදු පියාණන් මව්පියන්ට ප්‍රතිඋපකාර කළ සැටීමේ අප කාටත් මව්තුරුලේ සිටි කාලයක් ධනබඩ ගෑ කාලයක් දුවපැන ඇවිදිමින් අම්මා තාත්තා සමග සුරතල් වුණු කාලයක් තිබුණා. සමහරුන්ට අනන්ත අසරණව මේ දිලිඳු අවධිය ගත කරන්නට සිදු වෙනවා. සමහරුන්ට මේ කාර්යයන් සමග සැපදායක ලෙස ගත කරන්නටත් ලැබෙනවා. ඒ කොහොම වුණත් මව් සෙනෙහස අමතක කරන්න එපා. දවසක් ලෙඩ ඇඳේදී ඉස්පිරිතාලේ බෙහෙත් නුගුර පෙව්වේ අම්මගේ උකුලේ. අම්මා නොසිටියා නම් මට ඒ කාලේ මරණය උරුම වෙයි ගැහිලා උණ විකලේ. ඇඟිලි අපා ගැඬුවත් අම්මාට බියයි බඩ යට කර ඇඬුවත් අම්මාට බියයි. අම්මගේ අත් ගුණෙන් ලෙඩ සුව පත් වෙනවයි අම්මේ ඔබට නිවන් සැප අත් වෙනවාමයි. අම්බිලි මාමා කවියක් මම කියලා රූප පෙට්ටියක ඉඟිපා නටාලා. අඟුරු කෑල්ලෙන් බිත්තියේ මල් ඇඳලා මා ගැන ආසේ මාලිගා මව්පියෝ තනලා. ශිල්ප ඥානෙ දෙන්නට පාසල් යැව්වා දහම් ඥානෙ දෙන්නට පන්සල් යැව්වා. ඇස් දෙක පාදලා දෙන්නට මම් සෙව්වා. සසර වසනතුරු මට මව් පියෝ වේවා. අවුරුදු පහක් පමණ වනතුරු මව්පිය ඇසුරේම සුරතල් දරුවා ඇදෙන්නට ඕන. අම්මාට නිින්ද නැති, ආහාර නැති, ඇඟපත සෝදා ගන්නට, හිස නා ගන්නට වෙලා නැති වාර අනන්තයි. ඒ මොන දුක් වේදනා වුවත් දරු සෙනෙහස ඒ සියලු වේදනාවට යටකර ඉස්මතු වෙනවා. මේ කුඩා දරුවාගේ සුරතල් හපංගම් බලලා මව්පියෝ කොතරම් බලාපොරොත්තු ඇති කරගන්නවද? ඔබගේ සුරතල් අවධියේ හපංකම් බලලා කොයිතරම් සතුරු වෙන්න ඇද්ද? බලාපොරොත්තු පොදි ගණන් තියාගන්නට ඇතිද? මොහොතකට සිතා බලන්න. එහෙමනම් අප සසර වසන තුරු මාගේම මව්පියන් මටම මව්පියන් වේවා කියන්නට ඕන නේද කියා. ඉන් පස්සේ අප පාසල් යැව්වා. ගුණ නුවණ ඇති කරා දුන්නා. දැන් තරුණ දුවෙක් පුතෙක් මව්පියන්ට ලොකු සැනසීම. ගුණ නුවණින් සම්පූර්ණ වූ දරුවා යුතුකම් වගකීම් ඉටු කරන යහපත් පුරවැසියෙක් වෙන්නට ඕන. ඒක නේද මිස්කම? නින්දට ගියේ හැමදා පන්සිල් රැකලා. රැකියාවට ගියේ මව්පියෝ පාවැඳලා. විය පෑදම් කළේ ඉතුරුව පුත් කරලා. යුග දිවියට ගියේ මව්පියෝ හිත නොතාලා. මමත් දැන් මව කියම් මේ ළඟදි සිට අම්මගේ ගුණ දැනෙන විට එයි කඳුළු කැට. දරු පස් දෙනෙක් හැදුවා මගේ බුදු අම්මාට. සසර දුක් එපා නිවනින් සැනසෙන්ට. මමත් දැන් පියකි මගේ තුමි පියාණනි. මා සැනසෙන්නේ පුතුගේ සුර තල් බැලීමෙනි. පිය සෙනෙහස දැනුනේ මට දරු සෙනෙහසිනි. දිවි ඇති තෙක් රකින්නෙමි මගේ පියාණනි. පසුවට ලැබුණු නැන්දා මාමා
ගැන සිතලා බලන්න යමක් කියෙනෙමි විමසාලා ඒ ඔබේ මව්පියෝ මයි සිත පැහැදීලා යුතුකම් කරනු සැප දෙයි පින් පල දීලා මැදහත් සිතින් එන දේවල් පිළිගන්න වැදගත් නොවේ යයි සැම අත නොහරින්න මෙත් සිත් පතුරවා කාටත් සලකන්න සිදුවෙයි කුකුල් වසුරුත් බෙහෙතට බොන්ගන්න මව්පියෝ බරක් නැත ගුණවත් දරුවන්ට මව්පියෝ බුදුගෙයකි හොඳ දරු පවුලකට මව්පියෝ සැලකු විට දරුවන් ඉදිරිපිට දරුවොත් මව්පියන් සලකති සැමවිට මව්පියෝ නොසලකන අය තිරිසනුන් වගේ මිනිස් ලොව ඉපදුනේ පව්පල දෙන්නටයි මව්පිය උපත්තානය පින බොහොම බලයි බෝසත් තිරිතකුත් මා දැන් පවසනවයි වර්ණ දසක ලබන විට තරුණ දූපුතුන් රැකියාව කරනවා අවිවාහීවයට පත් වෙනවා මෙන්න මෙතන මිනිස් දිවියේ වැදගත්කමක් කඩයිමක් සමහරු මව්පියන්ට පනවක් මෙන් ආරක්ෂා කරනවා සමහරුන්ට මව්පියන් එපා වෙනවා සමහරු මව්පියන් තනි කර දමනවා සමහරු වැඩි නිවාස වලට බාර දෙනවා මේවා අද රටේ දක්නට ලැබෙන දේවල් කොහොම වුණත් අදාගත්ත මව්පියොත් පසුව නැන්දා මාමා පියා එකතු වූ මව්පියොත් ඊටාම හොඳින් සලකා යුතුකම් කොට තමා දූ දරුවන්ට ආදර්ශමත් වෙන්නට ඕන එවිට පින් සිදුවීමට අමතරව තමන්ව රැක ගන්නා තමන් යුතුකම් ඉටු කරන හොඳ දූ දරු පිරිසකුත් හැදෙන්නට ඕන බව සිතන්නට ඕන සාම කුමරු වී බෝසත් උපදින්නේ මව්පිය දෙපළ සමගින් සිල් රකින්නේ වනසෙන සුනක තුන් දෙනදී වත් වන්නේ මව්පිය දෙදෙනගේ ඇස් නොපෙනී යන්නේ උණු පැන් සිසිල් පැන් ගෙන දිය නාවන්නේ තෙතරෙදි සෝදා වේලා අන්දවන්නේ යන එන තැනට ගණවැල අල්ලා ගන්නේ පළවැල සොයා මව්පියනට කවන්නේ මෙත් භාවනාවෙන් සිල් ගුණ පුරණ කල වටකර සරති සිව්පාවුන් කුරුළු කැල පැන් කලයක් ගෙන්නට දියට ගිය කල සිදු වූ විපත මගේ හද කර වයිසසල පිළියක් රජුන් මුව දඩයම් කරද්දී ඊසරයක් වැදුනේ කුමරුට නැත වැරදී සිහිසන් නැතුව වැටුනයි රජ ඉදිරියේදී වන දෙවියෙක් පැමිණ රජු බිය ගන්වද්දී සාම කුමරු ළඟ රජු ගැත්තෙකු ඌවා මව්පිය දෙපළ රජු එක් කරගෙන ආවා සත්ත කියා කොට මව්පිය සෙත් පැතුවා සත් දෙවි මව්පියන් හට වර යක් දෙනවා දියගෙන නා පුතා දැසින් පෙනේවා මව්පිය සත් දෙවි දුගෙන් වර ඉල්ලනවා සැනකින් මේ සියලු පැතුමන් ඉටු වෙනවා සක් දෙවි අතුරුදන් වෙයි රජු තනි වෙනවා මව්පිය උපස්ථානය ගුණ අත්දුටුවයි පිළියක් රජුට සාම කුමරුන් බණ කීවයි
රජුගෙන් උපස්ථාන මේ තුන් දෙනා ලැබුවයි සාම කුමරු වී ඉපදුනේ බුදු හිමියෝයි අපේ බුදු පියාණන් එක ආත්මයක සාම කුමාරයා වෙලා ඉපදුනා මව්පිය දෙදෙනා සමගින් වනගත ආරාමයක සිල් රැක්කා මව්පියන්ගේ ඇස් අන්දයි සියලු අත්පා මෙහෙවර කරන්නේ මේ කුමාරයයි කරුණා මෛත්‍රී ගුණයෙන් මව්පිය උපස්ථාන කරන නිසා සත්‍ය සිව්පාවන්ගෙන් පවා ආරක්ෂාවක් මිස බාධාවක් උනේ නැහැ දවසක් මේ කුමාරයා දියට ගිය අවස්ථාවේ මුව දඩේමට හා පිළියක් නම් රජුගේ කුමාර උරුමානම වැරදි වී මේ කුමාරයාට හිසරයක් වැදුනා කුමාරයා සීසන් නැතිව බිම වැටුණා ඒ වෙලාවේ වන දේවතාවෙක් පැමිණ රජුව බියටපත් කළා බියපත් රජු කුමරුට පැන්නිස පිය වී සීයටපත් කළා රජු ඇද මව්පියන් දෙදෙනා කුමරු ළඟට කැඳවාගෙන ආවා රජු මව්පියන් ළඟ බැගෑපත් වුණා මව්පියන්ගේ සිල් ගුණයක් පුතාගේ තරුණම කරුණා මෛත්‍රී ගුණයක් සීකර සත්‍ය කියා කිරීම නිසා සක් දෙවුදු දිව්‍ය පේසෙන් කැමින කැමති වරයක් ඉල්ලන්න යයි මව්පියන්ට කීවා දිය කලයක් රැගෙන සාම කුමරු එනවා පේන්න යයි වරේ ඉල්ලූ සැනින් මව්පියන්ගේ ඇස් අන්ධ බව දුරු වුණා සාම කුමරු සුවපත් වුණා මේ සිදුවීම කරුණ කරුණා මෛත්‍රිය අදවතින් යුතුව කරන මව්පියන් උපස්ථානයේ මව්පියන්ගේ සීල ගුණයත් සත්‍ය ක්‍රියාවක් අදිස්සාන ඵලයෙන් ප්‍රතිපාරයේ ගුණයත් බව අවබෝධ කරගන්න පිළියක් රජු දෑමිව රජකම් කරමින් දිව්‍ය අතීතා මේ තිදෙනාටම රාජ උපස්ථාන ලබා දුන්නා එදා පිළියක් රජු වී උපන්නේ ආනන්ද හාමුදුරුවෝයි සක්‍ර දෙවියෝයි උනේ අනුරුද්ධ හාමුදුරුවෝයි වන දේවතාව උපුල්වත් ස්ත්‍රීවරයයි මෞපිය ගුණනු දන්නාපු මිනිසුන්ට වෙන කිසිවෙකුගේ ගුණ දැනිදයි සිතන විට කළ ගුණ සැලකීම ගිය පසු අභාවෙට මල ගිය අයටවත් බැරි වෙයි පින් ගන්ට වියතුන් වී සබා මැද මුල සුනගන්ට සීල්ප ඥානයෙන් විස්කම් කරන්නට උගත්කම් ලැබූ සමහර දරුවන්ට මව්පියෝ එපා වෙන්නේ නු ගත්කමට දරුවන් අඬන විට මව් කුස නොපිරෙන්නේ දරුවන් අඬන විට ඇඳුමක් නොවඳෙන්නේ මව්පියෝ දරුවන්ට නැබෑ නොකියන්නේ ඇයි දරුවනේ මේ වාසි නොවන්නේ මල්ලිය ඔහොම නොකරන්න අපේ අම්මාට දෙනතේ කිරි දුන්නෙත් අපි දෙන්නාට තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට කුකුලට රැගෙන දිය නැවූ අම්මාට බැරියයි දුවේ උණු පැන්ගෙන නාවන්ට එහෙමත් පුළුවන්ද ණය නිදහස් වෙන්ට ගුණවත් කළොත් හැකි වෙයි ණය ගෙවන්නට කරපිට තබා සුරතල් කළ පියාහට බැරියයි පුතේ තාත්තයයි කියන්නට සැපදී පුළුවන්ද පිය ගුණ සලකන්ට ගුණවත් කළොත් හැකි වෙයි ගුණ ගෙවන්නට දුන්නේ මොනවද මට දරුවෝ අසති මොනවා කළා දැයි තව සම අරු අසති ආවේ කුමට දැයි මේ දරුවෝ නොසති යන තැන නොදන මව්පියෝ හද වත්තලති කිව යුතු දෙයක් තියනව මව්
පියන්හට දරුවන් ඉදිරියේ සංවර නොවන විට ගුණ යහපත් කමක් පේනවා නොදුන් විට දරුවොත් අසරණයි මේකත් දැනගන්ට වර්තමාන සමාජයේ විවිධාකාර සමාජික අධ්‍යාපනික වෙනස්කම් තිමහත් විසාමද අපේ සංස්කෘතිමය උරුමයන් අධ්‍යාත්මික ගුණවතාවන් බේවින්ව පරිහානියට පත් වෙනවා මව්පියන් දූ දරුවන් සම්බන්ධ මව්පිය උපස්ථානයෙන් ප්‍රධානම කරුණයි මෙම කරුණ ගැන වැඩිහිටියන් ගුරුවරුන් පූජ්‍ය පක්ෂයේ පාලකයන් අවධානය යොමු නොකළොත් ඉදිරි දැක්ම සුබදායක නොවේ ඒ සඳහා මේ කියවන කරුණුත් සමග තවත් සමාජයේ දක්නට ඇති විවිධ කරුණුත් පෙන්වා ගැඹුරින් සාකච්ඡා කොට මෙලොව පරලොව සාර්ථක ජීවිතයක් ඇති කරගන්නට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරගන්න නුවණින් ඊරියෙන් තම මව් පිය රැකලා කරුණා මෙත් දයා බෝසත් ගුණ පුරලා සිදුවත් කුමරු ලොවුතුරු බුදු බව ලබලා දුන්නා දර්ශසියට ගන්න කොනුඹලා මව්පියෝ නැමද පාසල් යන දරුවන්ට රැකියාවලින් යුතුකම් කරන අයට මව්පිය උපස්ථාන කරන සෙසු අයට සසර වරම් දෙවි රැකවර නයි ඔබට පෙරට තබන පය ජය පිට ජය වේවා කියන බසට රාජ තෙදස් ලැබේවා යන එන ගමන දෙවියෝ රැක ගනිත්වා දෙලොවේ සැප ලැබී නිවනින් සැනසේවා මව්පිය ගුණ සිහි කර බණ දෙසුවා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා මළගිය ඥාතියෝ මේ පින් ලබත්වා බණ ඇසු සැම දෙනා සුවපත් වෙත්වා තිබුණු දෙයක් දරුවන් හට බෙදා හදා දුන්නේ ඉඩම් කඩම්ගේ දොර නෑ අපට ඉතිරි වන්නේ එහෙම කෙරූ දරුවන් අද මැදුරේ සැනසෙන්නේ අම්මා තාත්තා දෙන්නා භගුවක නිදියන්නේ දස මස මා කුසේ දරා බිහි කළ මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා එව් මාගේ අම්මේ ආදරයේ සදාතනික උල්පතවත් අම්මේ මෙපින් ගෙනෙන කෙලෙස් නසා සැනසේවා අම්මේ උපන් දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරෙන් කරුණාවෙන් මා ඇමතූ කියා සීකරවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්න මී පියානෙනි සැනසේවා කියා සාදු කාරයෙන් සිරුමන සබ්බීතියෝ විවද්දන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ පවත්වන්තරායු සුකී දීගායකෝ බව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුතේ
भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब संगानुभावेन सदा सोत्ती भवन्तु ते अभिवादन सीलिस नित्यं वद्धा पचायिनो तत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलन्ति आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निर्वाण संपत्ति इमिनाते समिज्जतो सुपत्तिवानि दुःखो निरोगिनो धैर्य නොඅඩුව ලැබේවා කියා නැවතත් ප්‍රාර්ථනා කරනවා එසේම බෝගඩ විහාරස්ථානයේ ඉදි කරගෙන යන ත්‍රිවිධ බෝධි ප්‍රකාශයේ වැඩ කටයුතු සඳහා මේ ප්‍රදේශයේ මහත්ම මහත්මීන් කීප දෙනෙක් මුල්‍ය ආධාර කරනු ලැබුවා ඒ සෑම දිනාටම මේ පින ලබා දීමට සඳහාම මේ අවස්ථාවක් කරගන්නවා එසේම මේ පිට අනුමෝදන් වීමෙන් ඔබ අප හැම දිනාටම ආරක්ෂා වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇති උතුම් අදරාමර වූ නිවන් සම්පත් ලැබීමට මේ පින හේතු වාසනා වේවා යස් පින් අනුමෝදන් साधु 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 हमारे नाम साधु किए हुए साधु 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 होराव कथा काल प्रमाण्य अपकेरी करुणावे धर्मे देशन आकरण्टे यदि ने मिहिरी हनुम धर्मे ओबटा पटा हान्ने के सलस्वाने के खाते उपकरे पु गौरोनीय अप्यासलवासी विहारस्थाने बोगोड पुराने विहारस्थाने विहारवासी කාවිසි පූජ හල්මිල රවේ සරණංකර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වක පුණ්‍ය ආනුමෝදනා කරමු අප කෙරෙහි කරුණාවෙන් මේ මොහොතේ වැඩම කරලා සද්ධර්මීය දේශනා කරන්නට කාවෙන් දේශනා කරන්න ඉඩ සැලසුවාට ඉනිස අපි උන්වහන්සේට උන්වහන්සේ ශාසනයට ඇතුළත් වුණේ අපි දන්න මේ ඈත කාලේ ඔබ අප හැම සියලු දෙනාම දන්නවා උන්වහන්සේ මහා යතිවර හිමිනමකගේ ගමන යන්නට සූදානම් වෙන හැඩ අපට පේනවා අපි බෝගඩ විහාරස්ථානයේ භෞතිකව නිර්මාණය වෙන ඒ වගේම අධ්‍යාත්මයෙන් දියුණු වෙන බොහොම අපූර්ව වටපිටාවක් මෑත කාලේ අපේ ගෞරවනීය පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ අවසර අනුශාසන ඇතිව කරගෙන යන ආකාරය අපි දකිනවා සමේ හැමදේම ශාසනයේ ඍතු පැවැත්මට ජීවත් වෙන මිනිසුන් හැටියට ඔබ අප සියලු දෙනා කෙරෙහි උවමනාවෙන් අපිව නිවන් මඟ දක්වා අරගෙන යන්නට උන කරන වටපිටාවයි මේ මහන්සියලා මහන්සියලා සකස් කරන්නේ. එනිසා අපි යුතුයකම වෙනවා බෞද්ධයෝ හැටියට ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්ම මාර්ගයේ යන්නටත් දේශනා කරන්නට ලැබුණ ඕනෑම වූ දේශනා වහන්සේ නමකට
भुक्ति विदला में अवस्था में मिक्मयांट का प्रयोग करना हम देना आपने देवों ने सामने